ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. පන්සික ලබන 28 කියන්නේත් මට ලොකු කාලයක් යාන්තම. අයියෝ තමාස් එක හමාරන්නේ තියෙන්නේ. ඒක නම් ඉතින් එහෙම තමයි. ඉතින් ඔයයි කාලේ ප්‍රයෝජනෙට අරගෙන වාගුවේ ගෙදර දින වැඩ ටික ඉවර කරගන්නකෝ. එදාම ඉතින් ඔයා අපේ ගෙදර කියන්නේ යන්නේ. ඒක නම් එහෙම තමයි. ඒක නෙමෙයි හංසික. මගේ නම් කැමැත්ත අපේ රෙජිස්ට්‍රේෂන් එක අපේ ගෙදරම ගන්න යාන්ත. කොහොමද ඉතින් ඔයා ගෙදර වැඩ ටික ඉවර කරගන්න තු රෙජිස්ට්‍රේෂන් එක ගෙදර ගන්න? ඔයා ඒ ගැන හිතන්න එපා. මම මොනවද කරන්න බලන්නම්කො. ඔයාගේ කැමැත්ත. හංසික. ගිරක් නේද යාන්ත උනේ පැත්තේ ඉන්නේ. ඕනින්න. මිනිහට නම් කිසිම ලැජ්ජාවක් නෑ. අනේ, ඔයා හොඳ දෙකක් කියලා මිනිහට බැල්ල එලව ගන්න. මං කියන දේ අහන්න. මම මෙතන පේන්න ඉන්න හොඳ නෑ. ඔයා මොනවද කරන්න මම පිටක් කරන්න. මේ මං ඉන්න බලන්න කියන්න එපා. මේ මන්ජු අයියේ අම්මන කැටේ ඔයා නම් හැදෙන කෙනෙකුත් නෙමෙයි ලැජ්ජාවක් තියෙන මිනිහෙකුත් නෙමෙයි මගේ ආඩ් එක වයිබ්‍රේට් වෙනවා මගේ ආඩ් එකේ මෙගා දුකක් පේනවා මට රෑට ෂට්ඩවුන් වෙන්න ස්කෑන් වෙන්න ඔයා ගැන විතරයි ස්කෑන් වෙන්න අන්සියෝ මම කසාද බලන ඉන්නේ තිලක් අයියේ ටිකක් තේරුම් ගන්න අද තාත්තගෙන් පොළු පාරක් කන්න තු කරුණා කරලා යන්නකෝ පෙන්ටෙන් ඔන් මැෂින් එක ඔන්ලයින්ද තාත්තේ තාත්තේ මේ බලන්නකෝ අදත් මට පැනල යන්න කතා කරනවානේ තාත්තේ අනේ මේ මේ ඔයා නිකන් බොරු ෂෙයා කරලා මාව ඩීඇක්ටිවේට් කරන්න හදන්න එපා මං වාගේ බොරු වලට මේ රැවටෙන්නේ නැහැ හරිද යන්නේ යාන්තවට මොකද මංජුයි ඔයා එයා දැකලා හැංගුනේ නෑ නෑ මට ඕන වුණේ එයා ඔයාට මොනවද කියන්නේ කියලා දැනගන්න ආයවත් මට කියන්න මං ගෙදරම ගිහිල්ලා කියන්න මං ඔයා බඳින්න ඉන්නේ කියලා හා නේ මේ ඔයා දැන් මෙතන කතා කරා නම් ඔය ඔක්කොම ඉවර කරගන්න තිබුණානේ ගෑක් නිකන් වහලා තියෙනකොට හොරු පයින් එක අහන්න දෙයක්ද නන්ද අපි නිතර දවල් දවසේ එහි ගිහිල්ලා ඉමු. එතකොට අහලපාලේ මිනිස්සු හිතයි රැටත් එහි ඉන්නවා කියලා. මම මේ කල්පනා කරේ මේ මහා දවාලෙත් මේ ආපු හොරු දෙන්න ගැන. ତ මොලේ අමාරුවක් නැත්තම් රැපැනපු ගේ ළඟට දවාලෙත් දෙන හොරෙක් ඉන්නවා. ඒකම තමයි තාත්තේ මාත් කල්පනා කරේ. මත් කුඩු වලට ඇබ්බැහි වෙන මිනිස්සු බයක් හැකක් නැතුව හැම දෙයක්ම කරනවා නිජයි. රෑ ගන්න බැරි වෙච්ච දෙයක් දවල් දවසේ අරන් යන්න ආවත් දන්නේ නෑනේ. සහලට හිතන්නේ නැති අපි උදේම එන්නේ නැතුව ඇති කියලා. අපි ඒ ගේ අස් කරගෙන යමුද? ලොකු පුතා ආගිය අතක් දන්නේ නැතුව ඉන්න වෙලාවේ එහෙම කරන එක හරි නෑ නේද නන්ද? අනිත් එක ඔය අහල පහල වෙනසුත් මොනා හිතයි. ඕ අයියලා උනා කැමති වෙන එකක් නෑ. හොඳම දේ තමයි අපි නිතරම එහි ගිහිල්ලා ඉන්න එක. අන්න ලාල්ලේන සීත මාසම් කීතලාද චන්තලයි ලොදන්නම් අන රුන් රුන් තිරසන්සම් ඩඩ ඩඩ ඩන් 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 ඩඩ ඩඩ ඩන් 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 ඩන්
නෑ මහදී සන්තාපේ මා ඉන්නේ දැන් සන්තෝෂේ නෑ මහදී සන්තාපේ මා ඉන්නේ දැන් සන්තෝෂේ මා දැන් සිටින්නේ විනෝද තරංග මල්ලෝකේ ටඩඩඩඩඩඩඩ මොකද මේ පෙරහැරක් යනවා වගේ අමුතු සැම්පල් එකකට මන් දිහා බලන්න අමුතු විදියකට බැලිවේ අමුතු විදියට ආපු නිසා හැමදාම එකම විදියට යන්න කියලා ඉතින් නීතියක් නැහැ නේ නන්දන ඕන ජීවිතේ වෙනසක් කියලා දෙයක් උත් තියෙන්නේ නැහැ නැද්ද ජයසිර මහත්තයා කිරිපැණි ගෙනල්ලා වගේ ලකුණු නැහැ අවරයක්වත් දුන්නේ බලන්නකො මම මෙහෙමම අරන් ආවා හැබැයි දැන් ඕක ගෙනාපු විදියට නම් මේ කිරි කන්න නෙමෙයි වෙන්නේ බොන්න තමයි වෙන්නේ ඒකනේ නං හැමදාම ඔබ තමයි ලාල් හැබැයි දියුණාම හරි රහයි ජයසිර මහත්තයා කාලා නැද්ද නන්දනෝලා දෙක තුනක් අහන්න අහන්නක බලන්න හරි අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්දා පොරවාගෙන කොස් ගෙඩිය මොකද කරන්නේ හා කියන්න වන්න උත්තරේ දැන් ලාල්ම කිව්වේ කොස් ගෙඩියෙන් ආ හරි නේද එන තව එකක් අහන්න උඩිනුත් ගහ යටිනුත් ගහ නැද අන්න ගෙඩිය මොකද උත්තරේ අන්නස් ගෙඩිය තමයි ඉති ෂේ බලන්න ඕන දන්න જાති හරි එහෙනම් මේකට කියන්න බලන්න උත්තරේ ඇති වැඩකුත් නැහැ. හිමින් ගමනකුත් නැහැ. බල්ලන් අපෝනේ. එහෙනම් අපේ ලොකු මහත්තයා. ලාල් එනවා දන්නේ නැහැ. ආවත් එන මට ගහයි බල්ලට ගහුවා වගේ. දෙහිටි ලෑස්තියි. යන්නේ නැහැ. මං කවදාවත් හිතුවේ නෑ මයන්ත ඔයාමට මේ විදියට අත උස්සයි කියලා. මගේ හිතේ තාමත් ඒක තියෙනවා. දැන් ඔක මතක කරලා දාන්න. මම දුක්කන වෙච්ච දේට. දුක්ුණා කියලා වෙච්ච දේවල් ආපස්සට ඇදලා ගන්න බෑනේ. මං දැන් කිව්වනේ. ඔන්නෝ මතක කරලා දාන්න. දැන් මට කියන්න කොහොමද දුරියන් ජූස් එක කියලා. හිමීට කතා වෙනස් කරනවා නේද? දැන් කපටි කනොත් පුරුදු වෙලා. ආ, අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක්වත් නැහනේ. ඉස්සර ඉඳලම ඔයා කපටිනේ. මම මොකද ඔයාලා කරු කපටිකම්? මට බොරු කියලා කොච්චර නම් අර උත්පලාව හම්බ වෙන්න යන්න ඇතිද? හරි හරි. පරණ කතාව උන්නේ. දැන් දූරන් ඩ්‍රින්ක් එකට හොඳ සේල් එකක් තියෙනවද? තාමිති මාකට් එකට දැම්ම විතරයිනේ. සත්‍යය දෙක කිවසලා ඉන්න. සත්‍ය දෙක මොකද්ද? මෙච්චර කාල බලන් හිටපු. මයන්ත. සත්‍ය දෙකකින් බැරි වෙලාවත් අපේ ප්‍රොඩක්ට් එක අසාර්ථක වෙලා තිබුණා. ඔයා මොකද කරන්නේ? මට පිළිගන්න සිද්ධ වෙනවා. ඔයා ෆේල් කියලා. ඒ වගේම බිස්නස් පිළිබඳව ආගි දැනුම බිඳුවයි කියලා මට තේරුම් ගන්න සිද්ධ වෙනවා. හොඳ මොලකාරයොත් අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා මයන්ත. දැනටමත් ඔයා පරාජය බාර ගන්න දින්නේ. එහෙමනම් ඔයා විතරක් නෙමෙයි අපි ඔක්කොම පරාදයි. මට මං ගැන විශ්වාසයි. ඔයා බලන්නකෝ සති දෙකක් යනකොට මොකද්ද වෙන්නේ කියලා. බලමුකෝ. මයන්ත. ඔයා මාත් එක්ක හොඳට කතා බහ කරලා හිටියට අපි දෙන්නට දෙන ගැළපෙන්නේ නැහැ කියලා ඔයා හිතනවා නේද? මං ඒක දන්නවා. සමහර වෙලාවට නඩුවක් දැම්මොත් මට ඕන වන්දිය මං අනිවාර්යයෙන්ම ගන්න. අන්න ඒක මතක තියාගන්න. ඔයා දැන් ඔය නොකිය කියන්නේ අපි දෙන්න සාමකාමීව දෙපැත්තට වෙමු.
pada kampanye wagi nama lihat itu nih kila. Mihmai mana? Nadu agda ala ma waing kerut deh ma, oya tiita tiiti gudak deval nanti biro. Oya itu terak nemi, oya gider aja. Oya mar tarjine karna ada. Apo ne? Terung kerla deh. Oya itu dekdi awat tiaga nipa. Apa itu nih dosen nonne? Mihi dia wagi. Hema dama, mei di demi. Apa yang kita demi rekali yang horek kevil lana? Eka mai amma tai taat tai seka. CCTV kamera ekak tibba nang hora khawdi kila bala ganna tibba. Ou neda. Thaathire kiyannone kamera awak ai karanne kiyala. Ogala gedetta horek kawe naha kila kiwwata issara hamadaama kalum awagi. Ai. Kalumaya horekda? Ha? Horek nemei. Horektat wada anta kapati wanchawakara avasthawadi asat purushe. Netu? Wah, butuh mah tarah kini ada kelumayan tekin nih. Ya, mata kerap aja deh agne. Hebat, mata tarah, ugalan de kerapu dewal berita. Mata he mah kerana, mandan no yad kerana dewal. Mata he melasi yang atarin nih. Mata terin aik. Netu, Ashan kian nih hari mau honda kerik nih. Anak kollo, atter meyah honda kenek. Eke tamai, mata tiga tiga tiere no. Kuhmuna ta aurdiki mangya Amerika rane pe. Ay, adam degri aven din, Amerika no aja nedda kiel. Pisu dani wad. Mawan atter kiel na. Ashan, mata Amerika rane hambe no kiel ni. Magi perwasa na awak kelam ada itu. Ane me, magi ngah gandi pa. Eh? Oya hitan ni mantam ar kelum maya gan hitan oki alat. Fodak hitan, yar macer aruku kau dera kvela. Mami saturing inde? Eka dah matat tin prasne. Netu, Ashan kiani godak honda kenek. Mak kau mari labrador ke Ashan Amerika na. Oh ya, wagi khapati. Mereka matagati agan baru ni. Oh ya, rawatan ni ala wane me. Oh ya, rawatan ni oh ya umai. Tewa gasuna nih deh, wami gaya tulin nih buying nih. Ani hemadayak naya ami, thamange gederin nih mukutet buying. Mange hite abilene kinder, amma lata diila, amma lagi hit falat, gini aulan nih honda nih. Sudupute, wagi hite tiene kinder apede note rene wane me. Puluhan terang ibu sandi kira tama itu yang apat kia anda tienni, mana keran deh ak nenek. Amma dukpen ne pamme, deng, mih orang mana dukak ni teragan mana puluhan gamme. Amme, agi walau tu odi kolon tiga dah nanti.
සුදු පුතේ මතන ලිපිය තිබ්බා මං ඉක්මනට ඔයාට මොනා හරි කන්න හදලා දෙන්නම් ආ මට තාම බඩගින්න දැනුන්නේ නැහැ අම්මේ ඊරෑ නම් කවුරුවත් ඇවිල්ලා නැහැ වගේ නේද පුතේ ඔව් අම්මේ අපි අද එද්දි දොරවල් දෙකම හොඳට වහලම තිබ්බනේ සුදු පුතේ අපි හවස වෙනකම් මෙහෙ ඉන්නේ නැතුව දෙක තුන වෙනකොට ගෙදර යන්න බය වෙන්න දෙයක් නැහැ නේ අම්මා ඔය හොරු වෙනවා නම් එන්නේ රැටනේ අපි දන්නේ නැහැ නේ සුදු පුතේ ඒ අය මොන જાති මිනිසුද කියලා ඔව් අපිට කිසි කෙනෙක් විශ්වාස කරන්න බෑ අම්මා මේ වැඩේටත් කුමාරසිරි අයියලාගේ සම්බන්ධයක් තියෙනවද කියලා මට වෙලාවකට හිතෙනවා සුදු පුතේ ඇයි අම්මට එහෙම හිතුනේ මේ ගෙදරට හොරු ආවම ගෙනියන්න නම් කොයි තරම් දේවල් තියෙනවද ඒ වුණාට මේ හොරු වෙන්නේ හරියට අපිව බය කරන්න වගේ ඒ වුණාට අම්මේ ලොකු තාත්තා මේකට සම්බන්ධයි කියලා කියන්න අපි ළඟ කිසිම පැහැදිලි හේතුවක් නැහැනේ මං කියන්නේ ලොකු අය පැහැර ගැනීම ගැන මේ අම්මේ අපි දවල්ට මොනවද හදන්නේ ආ අපි ගෙන ආපු කොල්ලු ටික හදලා හොද්දක් හදලා සම්බෝලයක් හදලා ගමු යා මං ඇවිල්ලා හුඟක් වෙලා සෝරි ආශාන් මං එන ටිකක් පරක් වුණා ඒකට කමන්නේ අයියෝ මට එන්න කිව්වේ වරුණේ අපේ තාත්තායි ඕගලන්ගේ තාත්තායි මට බල කරනවා ඉක්මනට වෙඩින් එක කරන්න ඔයාව කැමති කරව ගන්න කියලා මොකක්ද ආශාන් ඒ කතාව තේරුම මං අවුරුද්දක් කල් ඉල්ලලා නේ තියෙන්නේ ඒගොල්ලන්ට එච්චර කල් ඉවසන්න බැහැලු ඔයා දන්නවනේ අපේ තාත්තා යංකලු එකතු වුණාම කොයි වගේද කියලා ඔයා බය වෙන්නේ නැතුව ඉන්නකෝ. ඒක වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. වරුණි මම බය නැහැ. ඒත් අපි කවද වෙනකම් මෙහෙම කට්ටි පැන පැන ඉන්නද? කට්ටි පැන පැන ඉන්නේ නැතුව අපි දෙන කසාද බඳින්නද? මං එහෙම දෙයක් කියනව නෙවෙයි. හැබැයි වරුණි මං කවදාවත් මට ආදරය කරන්න නැති කෙනෙක්ව මැරි කරන්නේ නැහැ. ගුඩ්. මගේ හිතේ පුංචි බයක් තිබුණා. දැන් ඒකත් හරි. ඔයා මොකටද බය වෙන්නේ? ඔයාගේ අකමැත්තෙන් කිසිම කෙනෙක්ට ඔයාව මැරි කරන්න බැහැ වරුණ. අශාන් මං ඔයාට අකමැති කියලා දන්නේ ඔයා විතරයි. අම්මී තාත්තී අනිත් හැමෝම හිතන්නේ මං ඔයාව කසාද බඳින්න කැමතියි කියලා. ඔව්. ඒක ඇත්ත. කැලුම් අයියගෙන් තාම තොරතුරක් නැහැ. දැන් නම් මට උත්පලාවත් සැකයි. උත්පලාව සැකයි? ඒ මොකටද? ඔව් අශාන් උත්පලා දැනගෙන හිටියා මමයි කැලුම් අයියයි මීට් වෙනවා කියලා. ඒක නිසා එයා අර මයන්තව දාලා කැලුම් අයියා කිප් කරත් දන්නේ නැහැ. වාගෙන් බේරගන්නද? ඔව්. ඇයි? එහෙම වෙන්න බැරිද? මේ වරුණි උත්පලා ඉන්නේ එහෙම දේවල් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි. ඔයා මොනවාද ආශාන් උත්පලා ගැන දන්නේ? හා? වරුණි මං වාගෙන් ප්‍රශ්නයක් අහන්නද? අහන්න. මේ කතාවේ අවසානේ මොකක්ද? මගේ කැලුම් අයගේ කතාවද? ඔව්. ඔයා දකින්න කැමති අවසානේ මොකද්ද? මේක අවසාන වෙන්නේ මේ වරුණිට ඕන විදියට. කලින්ම කිව්වොත් ඒක දෙන කුතුහලෙ නැති වෙනවා. ඒකින්ද ඔයත් බලාගෙන ඉන්නේ මොනවාද වෙන්නේ කියලා. වරුණි හදිසි තීරණ ගන්න එපා. එහෙම වුණොත් පසුතැවෙන්න සිද්ධ වෙයි. ඔයා වරදක් කළා නැහැනේ කුමාර. මොකද ඔච්චර කල්පනා කරන්නේ. අනිත් එක තින් සාක්ෂි නැතුව කිසි දෙයක් කරන්න බැහැනේ. මොනවද මේ කියවන්නේ? ඔයා හිතන්නේ මේ කැලුම්ගේ ප්‍රශ්නෙට මාව පොලිසියට ගෙනිච්ච එක ගැන මම කල්පනා කරනවා කියලාද? එහෙනම් මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නේ? මම කල්පනා කරන්නේ අපේ වරුණි දුව ගැන. අපේ වරුණි දුව ගැන දුක් වෙන්න කල්පනා කරන්න කිසිම හේතුවක් නැහැ කුමාර. දැන් කොහෙත්ම හේතුවක් නැහැ. අයියෝ එහෙම කියන්නේ? වරුණි නිතුත් එක්ක කතා කරපු හැම දේම මං අහගෙන හිටියේ කුමාර.
balan nepeni ya Ashan puta agen kie pude val. Oya hiti anak wad pudu mat hiti. Mana deh Ashan gan kiwe? Ashan puta guda khunda kene kiela kiwa. Ewa ge kene klubne, eh agi pera wasan amat kiela kiwa. Bena mana deh kiwe? Netu eh wa, thamat wa kelum gan ane deh hitan ne kiela. Hiti? Meh mana deh kiwe? Eya agen hitena manang, kelum te meteran deh akwila tiad dit, mangku hume te satu tenginne kiela baru netu eh wa. Ette de? Ayuah, eka amu tu vidhi ata huwe. Eka tawa tette dama. Warunra kelum gana kisi dukak nah. Ee apita penna nah hati. Eno tette eka neme. Warunra dua dakin nati, paya balaga ninno. Nene, mang hitan ne. Hitan nati unata hima tamai vinda ette. Ayuah, hima kian ni? Itu kita wajah kian ya, kiep Hamid ya, ama boru kian lah deh. Mang, itu kian nan sudah. Mangi hitar hari madu kai. Ini budha? Uncle, mat uncle deh kian nanti ano. Kian budha? Me, baru ni mama orang dekik marry kerana kila perundu ni, itu tu nih bi. Oh, Uncle. Baru ni makin ngilir makara. Ya kian amit itu anti ray Uncle tay kian ngekila. Ya ini mak kali ya tamat kelum kene balap perutu tiang ini nisa. Medalu aye tapi orang tua. Adat terawat teru. Hita terawat tay. Ane Kumar api dah muka dekaran ne. Api Ashan puta kini di dalam dekaran. Kalau bela bela, api tapi ekamat daru nanti kerana ganda bayani. Apuru honda kiri l. Kau mera titing enuling wedak kuning nani. Wedak kayak itu nanti balan n. Manula udin penen nani. Muka itu nanti. Baam mereka gendi kiri lah. Eku udin penagan kiri lah. Nimat penagan penagan kiri. Mangu ya ge ette washi nula aragi n. Itu nte mera nula maru kara. Mangi ekane bayne tu itu nim penne. Oyar mam bennet boru bet. Egane, ya anda betul guru nanti berukar ini mai. Hei, keti mandan ne, beri wilawat nule guru kama hari ayi kila, mangu ya ge original nule lipat dahala, itu ni mana nule aktiba. Mukat dengi langu perwati. Hari, oya waheng uru kata upkoman awat tela, keling kata kala bi dek kerum. Mangu tu yo nama dekat. Oya hitena vidie te. Tilak deh mama deh, memang pentingnya mizri yang ini. Kenapa lah? Abi wadai mana tilak kaya. Oh ya, ya gak hal kengat tiannya be. Bishwas endo ya kian. Siapa siap bishwasa? Hari, abi mehem agar. Tilak koi mai atare. Tarakat nama ya pautu. Ye tarakat nama yang bahat dino, mama
ඔයා මාව කසාද බඳින්න ඕනේ. මොකද කියන්නේ? අන්න බය වුණා. අන්න බය වුණා. ඇයි බයද? තිලක් පරදී කියලා. හරි. මොනවද දැන් ওই තරඟ නමි? ඕනම තරඟය. ඕනම තරඟයකට මම රෙඩි. හරිද? හැබැයි තරඟ පහක් මම දෙන්නත් ඔයා මාව කසාද බඳින්න ඕනේ. හරි? ඔයා තරඟ වලින් පරාද වුණොත් පහුවෙන්නම ගමට යන්න ලෑස්ති වෙන්න ඕනේ. හරිද? හරි හරි චාමරි දැන් තේරුම් අරන් ඉන්නේ එයාට ෆුඩ් කම්පැනි එක ගොඩ ගන්න බෑ කියලා. ඒත් එයාක පිළිගන්න කැමති නෑ ලැජ්ජ. වෙච්ච ලොකුම වැරද්ද තමයි සර් පරණ ප්‍රොඩක්ට්ස් එක නතර කරපු එක. මං කිව්වා කොහෙද ඇහුවේ නෑනේ. අන්තිමේදම කම්පැනි විනාශම කරලා දැම්මා. සර් ඉන්නේ ලොකු තරහකි. උත්පල මෙච්චර දේවල් කරලා වාගේ නමට චාමරිට මෛත්‍රී කරන්න කියලාද? සර් දැන් කරන්න තියෙන හොඳම දේ තමයි කම්පැනි එකේ පාලනේ සර්ගේ අතට ගන්න එක. හැබැයි සර් මේ දේ කරන්න ඕන චාමරි මිසක කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව. අමුතුවෙන් ඇති කරගන්න ප්‍රශ්නයක් නෑ උත්පල. අපි අතර තියෙන ප්‍රශ්න විතරයි. චාමරි මිස් සර්ගෙන් එක මාසයක් කල් ඉල්ලුවා නේද? තව කොච්චර කල් තියෙනවද සර්? තව සතියක්වත් නෑ. එහෙමනම් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ සර්. සේ සතිය කොහොම හරි ඉවසලා ඉන්න. ඊට පස්සේ තව මොන හරි කියයි. දන්නවනේ යගේ හැටි. සර් හිතලා හොඳ දෙයක් කරන්න සර්. අනේ සර් කොහොම හරි කම්පැනි එක විනාශ වෙලා යන නම් ඉඩ දෙන්න එපා සර්. ඔයයි දි කම්පැනි එක දිනෙන් දිනම ඉස්සරහට ගියා මිසක් කවදාත් කම්පැනිට පාඩුවක් අලාභයක් වුන්නේ නැහැ. නැත්තේ නෑනේ සර්. ඒජන්සි වලින් බඩු හංගලා මොනතරම්නම් පාඩුවක් සිද්ධ වුණාද? ඒවා නෙදින් කුමාර්සිරිගේ වැඩනේ. අපේ රෙසිපි සොරකම් කරන්න කරපු දේවල්. පුතා කෑම කන්න බෑ කිව්ව හිඳ ඔන්න මන් තේ ටිකක් හැදුවා. Thank you aunty. වෙලාවක aunty දෙන් හදපු රසමරස කැම්පියක් කන්න අපේ අම්මත් එක්ක මෙන්නම්කෝ. එන වෙලාවක මේ චාමරි දුවත් එක්ක ගෙනින්ද? ඇයි පුතේ? නෑ. කාර් එකේ බඩුව ගැත්තිර මං අරගෙන යන්න aunty. මේ දරුවට මොනා වෙලාද මන්දා? චාමරි කියන නම ඇහුව විතරයි මේ දරුවා අවුල් වෙනවා. සර්ට ඒ තරමටම එපා වෙලා ඉන්නේ අම්මේ. ඉතින් ඔහොම කොහොමද කරන්නේ පුතේ? කොහොමද ওই විදියට එක ගෙදරක ජීවත් වෙන්නේ නේද? ඇතුළට එන්නද? ලොග් වෙන්නද කියලා අහන්නේ මේ අතුලන ලොග් වුණාට පස්සේ ආ මං එළියෙන් දැන් කීපාරක් කතා කරාද? හරි හරි ඒක අන්මවුන්ට් කරනකොට මේ මොකද මේ බෑග් ප්‍රොෆයිල් ටිකක් ඇටච් කරගෙන බරටම මම මේ නතර වෙන්න කියලා ආවේ. මොකද මෙහි උදේහවස යනකොට මරත් කරදරයි. සරලට කරදරයිනේ. මේ 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 අපිට කිසි error එකක් නෑ. මෙච්චර කාලයක් ක්‍රියේට් කරපු විදිහට දිගටම ඒ විදිහටම ක්‍රියේට් කරනවා. ආ ලොග් අවුට් ලොග් අවුට් ලොග් අවුට් මේ 24 hours මේ ප්‍රොෆයිල් එකේ ඔන්ලයින් ඉඳගෙන ක්‍රියේට් කරන්න දේවල් නැහනේ. ආ ලොග් අවුට්. ඒ වුණාට සර් හැමදෙස්සෙම කියනවනේ මට ඇවිල්ලා නතර වෙන්න කියලා. අර 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 මේ මයන්ත සර් ජෝක් එකට වෙන්නේ දේ එහෙම ප්ලේ කරනවා ඇත්තේ. ආ නලින්. ඔව් මැඩම්. තිලා ඔයාගේ කාමරේ අනිත් අතට නලින්ට දෙන්න. මේ අක්කේ මේ හවුස් ප්‍රොෆයිල් එකේ ඕන තරම් මේ රූම්ස් එම්ටි රූම්ස් තියනවනේ. ඉතින් මේ මගේ රූම් එකමයි ෂෙයා කරන්නේ. ඉන්නාට ඔයා ඉන්නේත් පාළු වෙන්නේ. මෙයාව තියාගන්න. මේ මැඩම් මම ගිහින්ලා වෝෂියක් දාලා පිළිවෙලක් ගන්නම් මැඩම්. හොඳයි. මේ 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 අන්සස් නස් බුලා. ස්ටොප්. ඒ ස්ටොප්. මේ කෝ කාර් එක? අනිවාර්යයෙන්ම අදත් කොහරි යන්න ඇති. චාමරි, ඔයා දන්නවනේ මගේ පුතා වැරදි කරන කෙනෙක් නෙමෙයි කියලා. නෑ නෑ නෑ. මන් දන්නේ කොහොමද? වැරදි කරන්නේ හැම දෙයක්ම දැන දැන පුතාව සුද්ධ කරන්න හදන්න එපා. කඩ වහ ගන්නවා. කියන දේ අහගෙන ඔළුව පහත් කරන් හිටියම අපි වාට බයෙන් විරාන්ත වෙලා හිටියා කියලා හිතුවද? මේ මොකද අද කටේ සර? කට පියාගෙන මං කියන දේ අහගෙන ඉන්නවා. මං මෙච්චර කල් ඉවසුවේ
මගේ එකම පුතාගේ නම කැත වෙලා එයා විනාශ වෙයි කියලා. එහෙම නැතු ඔයාගේ කටට බය නෙමෙයි. එහෙමද? එහෙනම් අදින් පස්සේ බය වෙලා හිටපු දේ සිද්ධ වෙයි. ඇත්තද? ඔයාට පුළුවන් ඕනම දෙයක් කරන්න. හැබැයි මීට පස්සේ මාත් එක්ක කට ගහගෙන ආවොත් ඔයා මගේ එකම ලේලි කියලා මම බලන්නේ නැහැ. තව ඩිංගෙන් අමතකේනවා. ආ ගන්න. ගන්න ළමයෝ. අර ගන්න. මොනවද සමි? ඔයාට පොඩි පොඩි කැම්බීම ටිකක් තියෙනවා. හනිස ඒ මොකට මේතන වියදම් කරාද? ඒක නේන්න. හරි හරි. එහෙනම් කැලුම් ආපුවම මට සල්ලි කිලද දැන් නම් මටත් හිතෙනවා නැකත මාසේ කහමාර පහුවිල දාගත්තේ අපරාධ කියලා. ඇයි තාත්තේ එහෙම කියන්නේ? අයියා අපබ්‍රංශයම ඉන්න යන්න ගියාම මංජු පුතාට තේපා වෙනවනේ. ආයෙම වෙන එකක් නෑ. තිලක් අයියා ආයෙ මෙහි ආවොත් එහෙම මංජු අයියා කිව්ව තිලක් අයියත් එක්ක කතා කරන්නම් කියලා. ආ එහෙමද? එහෙනම් අර අපබ්‍රංශයා පාඩමක් ඉගෙන ගන්න අපේ මංජු පුතාට. මම යාන්ත වල ඇතුලට එන්නද? එන්න එන්න පුතා වාඩි වෙන්න. වාඩි වෙන්න මංජුයි. මම මේ ගේ හදන තැනට යන ගම. යාන්ත වල ගොඩ වැදුනා මේ පත් කටක් කාලේ යන්න කියලා. හොඳයි හොඳයි. අපිත් තාම කෑවේ නැහැ. හංසික කෑම ටික ලෑස්ති කරන්න. මේ නෑ නෑ හදිස්සියක් නෑ. හිමිහිට කමු. ඒක නෙවෙයි පුතා. කොහොමද ගිහි වැඩ තත්තේ? ගෙදර වැඩට ගිහන් කිරීගෙන යනවා. ඒත් ඉතින් ලබන මාසේ 28 වෙනිදාට කලින් ගිය වැඩ ටික ඉවර කරන්න බැරි වෙයි වගේ යාන්තමට. ඇයි පුතා මොකද ප්‍රශ්නේ? ලක්ෂ 4-5ක් මදි වෙයි වගේ. අපරාදේ. මම හිතන් හිටියේ රෙජිස්ට්‍රේෂන් එක එහෙ කරලා එදා ඉඳලම අංකලුයි මේ හංසිකා එහෙ නවත්තන්න කියලා. එතකොට පුතා මට ඒදී අංකල් වෙඩින් එක ගන්නකම් යාන්තමට ඉන්න තැනම ඉන්න පුළුවන්. මං එහෙනම් කැම ටික ලෑස්ති කරන්න. හා හා. ලක්ෂ 4-5ක් තියනවද ගන්න යාන්තමට එන මාසේ දෙනක? හංසිකාගේ අම්මා සල්ලිවන්නේ හංසිකාට. එයා කැමති නෑ අම්මා හම්බුගම සතයක්වත් ගන්නවට. නෑ ඉතින් ආපහු දෙන ගන්න යාන්තමට. ඔය දෙන්න කසාද බඳින දවසට මම පුතාට හොඳ ගාණක් දෙන්න. ඒවා ඉතින් දෑවැස්ස කියලා හිතන්න එපා. හා අනේ අංක. ගෞරි බලන කසාද බඳින කෙනෙක් නෙමෙයිනේ මම යාන්තමට. ඔව් ඔව්. එුණාට අපිත් ඉතුකමක් කියලා එකක් තියෙනවානේ. මොනවා හරි දෙයක් කරද්දි කවුරු හරි කකුලෙන් අදිනවා නම් ඒකට අකුල් හෙලනවා නම් ඒ වැඩේ අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අන්නේ ඒකම තමයි අපේ ඩූරියන් ඩ්‍රින්ක් ප්‍රොඩක්ට් එකටත් උනේ. කොහෙද? ඕගොල්ලෝ වචනකින්වත් ඒකට සපෝට් එකක් දුන්නේ නැහනේ. එතකොට දැන් මේ අපි නිසා තමයි ඒක අසාර්ථක වෙලා තියෙන්නේ නේ. ඔයිට වැඩි ටිකක් බුද්ධිමත්ව හිතන්න නයෝ මිස්. ඇත්තටම මේ වෙලාවේ බෝලේ පාස් කරන්න කවුරුත්ම නැත්තම් අපිට පාස් කරන්න. හැබැයිවටම මොකද්ද සිද්ධ වුනේ කියලා ටිකක් බුද්ධිමත්ව තේරුම් ගන්න බලන්න. තේරුම් ගත්ත දේ තමයි කිව්වේ. මිස්ලා මුල් ඉඳලම ගත්ත තීරණ වැරදි. ඩූරියන් කියන්නේ ගොඩක් මිලාදික දෙයක්. අනිත් එක අලුතෙන් මැෂින්ස් ගත්තා. මැෂින්ස් කැඩිලා ඒවට අමතර වියදමක් දැරුවා. මුල් කාලේ ආපු ඕඩර් එකත් රිටර්න් වුණානේ කලයක වෙනස් වෙලානේ. මිල වැඩි නිසා සේල් එක අඩු වුණා. දැන් ප්‍රචාරණය කොච්චර හොඳට කළත් මිනිස්සු ප්‍රතික්ෂේප කළා. මිස්ලා දුරදිග නොබල කරපු දේවල් හරිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි මෙතන වැඩ කළේ හදවතට අවංකවමයි. දිනෙන් දිනම මේ කම්පැනිය දියුණුවෙන් දියුණුවට යන්න කියන ප්‍රාර්ථනාව හැමදාම අපේ හදවතේ තිබුණා මිස්. ඒක නිසා තමයි අපිට අයිතියක් නැතුව හරි අපි වාද කරේ. මිස්ලත් එක්ක කට ගහගෙන ආවේ. අපිට ඕනි උනේ මේ වෙන වැරදි පෙන්නලා දීලා විනාශ නතර කරන්න. ඒත් මිස්ලා මොකද කරේ? අපේ අදහස් යෝජනාවලට පයින් ගහලා හිතුවක්කාර තීරණ ගත්තා. හොඳට කල්පනා කරලා බලන්න මිස්. අපි කලින් ඉඳලා දැනගෙන හිටියේ ওই දේ වෙන බව. ඒක නිසා තමයි බැනුම් ආහාරි අපි දෙන්නවට කතා කළේ. ඇති ඇති ඇති. හොඳට මතක තියාගන්න. අපි තාම වැඩේ අතෑරලා නැහැ.
මොන විදියකින් හරි අපි අපේ දූරියන් ඩ්‍රින්ක් ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට ගෙනියනවා. අන්න එදාට ඔයාලා දෙන්න මෙතන නැහැ. අනේ ඒකට නම් කමක් නැහැ. අපිත් ප්‍රාර්ථනා කරන්නේ ඔක සාර්ථක වෙන්න කියලා තමයි. අපිට පුළුවන් අලුත් ජොබ් හොයාගන්න. හැබැයි ඉතින් මේ ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එක කියන්නේ එහෙම බිමට සමතලා වෙන්න ඕන තැනක් නම් නෙවෙයි. ඉස්සර වගේ මෝඩ තාලේ වැඩ නොකර හොඳ අවධානයෙන් කල්පනාවෙන් ඉන්නවා. තේරුණාද? තේරුණා බොස්. තේරුණා. ඒත් බොස් මේ ගොඩක් ඉන්නවා. මෙදා සැරේ වරුණි බේබි තොම්සේ කනේ රිංගුවොත් මං තොම්සේ වාපව අඹපොල යවන. තේරුණා? තේරුණා බොස්. තේරුණා. ඒත් බොස් මේ මොකද ඒත් බේත් ගන්න? නේ නේ කැලුම් මහත්තයා සර් ආගියතක් නැහැ. ඒකයි කවුද දන්නේ කොහෙට අවිලා හැංගිලා ඉන්නවද කියලා මගේ කෙල්ලවට ඇහ ගන්න බලා. ඔව් නේ ඒකත් ඇත්ත. යනවා කියලා කාර් එක ලෑස්ති කරනු. හොඳයි බස්. ඇත්තටම කැලුම් කොහෙද දැන්? කැලුම්ට මොකද උනේ කියලාවත් දන්නේම නැද්ද කුමාර? මේ මගේ මුකුත් අහගන්න තු ඉන්නෝ සුදා. මට කේන්ති යනවා. ඉතල ගෑනු විශ්වාස කරන්නේ නැත්නම් කොහොමද පොලිසිය විශ්වාස කරන්නේ? පොලිසියට වඩා හොඳට ඔයාගෙන දන්නේ කුමාර මේ මම. මේ විකාර නැතුව අපි මේ දරුවව කීකරු කරගන්න විදියක් හිතමු. මට තිතලෝ දැම්ම මේ දරුව හුරුතල් කරලා වැඩිද කියලා. කුමාර ඔයා කතා කරන්න එපා. අම්මා මම යනවා. තාත්තා ඔෆිස් යනද? ටිකින් යනවා බබා. වර්ණි, ඔයා දැන් මේ හදිසියේ කොහෙද යන්නේ? මං ඉතින් කොයි කියලා යන්නද අම්මා? එක්ක නෙතුව මීට් වෙන්න, එහෙම නැත්නම් ආශාන මීට් වෙන්න. හරි හරි හරි. පරිස්සමෙන් ගිහින් එන්න. අන චන්දරේ කාර් එකේ ඉන්නවා. චන්දරේ මුකට දායිද? නෑ. මමයි චන්දරට එන්න කිව්වේ. ඔයාට තනිම යන්න බෑනේ. තාත්ති මං කැමති නෑ. ඇයි මට ඩ්‍රයිව් කරන්න බැරිද? චන්ද්‍රිය මොකටද මට? වරුණි මට ඔයා ගැන බයයි. කැලුම් කොහේ හරි ඉඳන් ඇවිල්ලා ඔයා උස්සගෙන කියලා මට බයයි. ඒ හින්දා කොහේ හරි යනවා නම් යන්නේ චන්ද්‍රෙත් එක්ක විතරයි. එහෙම නැතිනම් ගෙදර කඩයි. මහන්ත පුතා හොඳ දරුවේ. එයා මේව කරන්න නැත්තේ යහපත් චේතනාවෙන් වෙන්න පුළුවන්. හේත් නන්දා මහන්ත පුතා කැම්බීම මෙහෙට ගෙනාවා කියලා කැලුම් දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? කැලුම් පුතා වහම සල්ලි ඉල්ලලා දෙන්න කියලා විහිළුවට වගේ මහන්ත පුතා කියලා ගියේ. මේක මේ කාටත් හොරෙන් කරපු දෙයක් නෙමේ ජය. මං එහෙනම් මහන්ත සර්ට කෝල් කරලා කියන්නම් ආයිත් මෙහෙ එනකොට කිසිම දෙයක් ගේන්න එපා කියලා. එපා පුතේ. දැන් මෙහෙම කියන්න යන්න එපා. ආයි මොනා හරි ගෙනාවොත් එහෙම පතේරුම් කරලා දෙන්න බල. ආ ලාල් කෑවද? ගිනි බෝල්ඩ බුම්තල් ගැව්වාගේ මාර බඩගින්න එක හිටියේ නන්දන ඕන. බත් මාළු ටික කොන්ක්‍රීට් මිස්ටර් මැෂින් එකට දාන්න වගේ දමලා ඇත හරි යවන එකක් ඇන්නේ. ඔව්. මේ ඒක නෙමේ. ලාල්ලා ද හඩේ එකට ගියේ නැද්ද? අනේ වැඩක් නෑ ජයසේන මහත්තයා. ඒක ඉන්නවනේ අර. අජා කියලා යකේ. ඒකම ආව රොබෝ කෙනෙක් ගාන්න දාලා මගේ වැඩ ගන්න. ඔව්. මොනවද ලාල් කරන වැඩ? වැඩ කියන්නේ නම් දන්නවනේ එතනනේ වැඩ දියනේ. වැලි බාන්න ඕන. ආයෙ පටවන්න ඕන. සිමෙන්ති බාන්න ඕන. ආයෙ පටවන්න ඕන. එතකොට යකඩ කම්බි කූරු බෝල මාළු ඒ තතට මේ තතට එහාට කරන්න ඕන මෙහාට කරන්න ඕන ඉවරයක් නෑ වැඩ. ඕ. එතකොට ලාල් අයියටයි අක්කටයි නොකියද මෙහෙ ආවේ? අපෝ නෑ. මං එහෙමත් නොකියනවද? මං එනකොට ලොකු නෝනා කුස්සියේ මොනවද මන් දන්නේ සද්දෙට බෙන්ඩර් කර කර හිටියේ. මං ඊට පස්සේ ගිහිල්ලා ලකුණෝන මන් නන්දනෝල්ලා ගෙදර යනවා කියලා කිව්වා. හරිනේ? එහෙම කිව්වාම ඇහෙනවද බ්ලෙන්ඩර් එකක් දාලා තියෙද්දි? ආ ඇහෙන්න නම් නැතු ඇති. ඒක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මගේ යුතුයකමට මං කියලා. මේ නන්දා මට පරක් වෙනවා. ආ කෑම එක දැම්මින් නෑ බෑග් එකට. බෑග් එක යම් බෑග් එක ගන්න. ලාලුත් පුදුම වැඩ තමයි කරන්නේ. දැන් නැන්ද හැමතැනම හොයනවා ඇති. කරන්න දෙයක් නෑ උත් බලනවා.
මං අනන්තවත් කියනවා මට පොම් එකක් කරන් දෙන්න කියලා. අරන් දෙනවද? නැහනේ. ලාල්, ලාල්ට එහෙම නිතරම කතා කරන්න කවුරුත් නැති හින්දා ෆෝන් එකක් කරන් දෙන්න නැතුව ඇති. පොම් එකක් ගත්තාම නුත්පලන ඕන. නිතරම කතා කරන අය සැට් වෙන්නේ. මූණ වෙන්නලා කෙල්ලේ සැට් කරගන්න බැරි වෙච්චි මට. මගේ සුමීරි කටහඬ පාවිච්චි කරලා වශී කරගන්න තිබුණනේ. පොම් එකක් තිබුණනේ. නැද්ද මං අහන්නේ? ෆෝන් නෙමේ ලාල්, ෆෝන්. ආ, ෆෝන්. ෆෝන්. ඒක කියන්නේ බෑදී. ඒක අරන් දෙන්න නැති ඔය හේතුවින්ද තමයි. අම්මපා. මොන හේතුවක් නිසාද? මම කෙල්ලේ සැට් කරගෙන කසාද බඳලා ඔය ගෙදරින් ගියොත් එහෙම ඒ ගෙදර බැල මෙහෙවර කරන්න කවුද? කවුරුත් නැන්නේ. ආන් ඒ හින්දා. ලාල්ට ඉතින් ඒ වට තව ගොඩක් වයස තියෙනවනේ. මැරෙන්නද? උත්පලන්න ඕන හිතන්නේ දැන් මට කීයක් විතර ඇති කියලා. හරි හරි. මං එහෙනම් ඔයව ගැන මාමලත් එක්ක කතා කරන්නම්. බයි බයි පපා. මාව ගෙදරින් එලවලායි. විනේ ඇති දැන් තමයි එනේ කියලා. එතකොට ඉවරයිනේ. ඇයි ඉතින් දැන් ලාල්ම නේ කිව්වේ? ලාල් එහෙන් ගියොත් මාමලට බැල මෙහෙවර කරන්න කවුරුත් නැහැ කියලා. ඈ? මං එහෙම කිව්වද? ඇත්තටම වරුණ බේබි කැලුම් මහත්තයාට මොනවා වෙන්න ඇද්ද? අපේ බොස්ට එරෙහි වෙච්ච කෙනෙකුට ස්වභාව ධර්මයෙන්වත් සමාවක් නම් ලැබෙන්නේ නැහැ බේබි. ඇයි? දැන් කැලුම් අයියේ සුනාමියකට හරි සුලි කුණාටුවකට හරි අහු වෙලා කියලා හිතුවද? ඊටත් වඩා දරුණු දෙයක් වෙන්නත් පුළුවන්. මොකක්ද ඒ කතාවේ තේරුම? බේබි හිතන්න ඕනේ අපේ බොස් මොනතරම් බේබිට ආදරේද කියලා විතරයි. තාත්තා කෙනෙක් දරුවෙකුට ඒ තරම් ආදරයක් සෙනෙහසක් දක්වන්නේ ඒ දරුව ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන. කටවහගෙට ඩ්‍රයිව් කරනවද නැත්නම් තමුන්ව මෙතනින් බස්සල මම යන්නද? වැරදි දෙයක් කියවුනා නම් සමාවෙන්න බේබි. අපේ බොස් හැම දෙයක්ම කරන්නේ බේබි වෙනුවෙන්නේ. දැන් ඔය තමුන් මට නොකිය කියන්නේ කැලුම් අයියා කිඩ්නැප් කරේ මගේ තාත්තා කියලාද? අම්බෝ මං කොහොමද කොයි වෙලාවෙද එහෙම කතාවක් කිව්වේ? මං තාත්තට කියන්නම්කෝ. තාත්තිය අහගනි කොයි වෙලාවෙද කිව්වේ කියලා. අනේ බේබි නොකරපු වරදකට ඇයි මාව එල්ලුම් ගස් අරින්න හදන්නේ? හා තමුන් කියාගෙන ආවේ මොකද්ද කියලා තේරුම් නොගෙන ඉන්න තරම් මං බබෙක් කියලා හිතුවද? හා යමු. කෙලිම පොලිසියට යනවා. දැම්මම පොලිසියට යනවා. මං පොලිසියට ගිහලා කියනවා කැලුම් අයගේ අතුරුදාන් වීම සම්බන්ධයෙන් තමුන් හැම දෙයක්ම දන්නවා කියලා. අනේ මේ වරුණි බේබි මොනවද මේ කියන්නේ? මං ඒ ගැන හාන් කවිස්සයක්වත් දන්නේ නැහැ. කරුවර කාමරයකට දාලා කළු රෙද්දකේ මූණ වහලා වතුර වක් කරනකොට ඔක්කොම කියයි. තීලුවටත් ඔහොම කතා කියන්න එපා බේබි. මගේ කකුල් දෙක වෙවුලනවා. හදිස්සියේ බ්‍රේක් ගහන්න ඕමනාවක් වුණොත් බ්‍රේක් ගහන්න බැරි වෙයි ඔන්න හොඳේ. හරි. දැන් මෙච්චරලා එන මොනවද කියෙව්වේ? කැලුම් මාත්‍යාගේ අතුරුදහන් වීමට අපේ බොස් සම්බන්ධයි කියලා වරුණ බේබි දැනගත්තොත් දැන් බේබි මොකද කරන්නේ? දෙපාරක් හිතන්නේ. කැලින්ම පොලිසියට කියනවා. කවුරු කරත් වැරද්ද වැරද්දම. අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයි කිව්වා. ඔව් කියන්න ෂාන්. හරි හරි. මම මේ පැරඩයිස් එකට එන ගම. හරි ෂාන්. එතකොට ඔය ගේම්ස් නමේට මම ෆේස් කරන්න ඕන අර අන්සක්සස්ෆුල් එකත් එක්කද? මෙහිමයි තිලක් අයියේ. මේ තරඟ නමේම අතිශයින්ම අපේ ජීවිතවලට තීරණාත්මකයි. මට මවුන්ටේන් නෑ මොනවද ඔයා ෂෙයා කරන්න කියලා. මේ තරඟෙන් දිනන කෙනා පරදිනවා. පරදින කෙනා දිනනවා. එච්චරයි. අනේ මට ඔයා ෂෙයා කරන්න දෙ මවුන්ටේන් නෑ කොසලා. මේ තරඟ නමේ වැඩි ගාණක් පරාද වෙච්ච කෙනා එක තමයි මම විවාහ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ තරඟ නමේ පහක් අනිවාර්යෙන්ම පරාද වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මට අර මංජුව කසාද බඳින්න වෙනවා. මෙගා චාන්ස් යන්නේ ඩවුන්ලෝඩ් වෙන්න යන්නේ. ගේම් නමෙන් පහක් වින් කරොත් ඔය මට කෝසලාගෙන් රිමූව් වෙලා ෆ්‍රී එකේ ඉන්න පුළුවන්.
ඇත්තටම ගේම් නමේම ක්‍රියේට් කළොත් මම මොන වර්ෂන් එකකින් හරි වින් කරනවා. අර පිදුරු තලාගල කන්ද ප්‍රොෆයිල් එකත් එක්කනේ ගේම් එක ක්‍රියේට් කරන්න දෙන්නේ. මොන්නා දෝක මට සිම්පල් නේ. තිලක් අයියා හදන්නේ මගෙන් ඈත් වෙන්න. ඒ වමනාවට තිලක් අයියා මොන විදියකින් හරි මේ තරඟ නමින් වැඩි ගාණක් දිනනවා. ඊට පස්සේ මංජු ගෙදරයයි. මට තිලක් අයියාව බඳින්න ලැබි. මොනවද කොසලව ස්කෑන් කරන්නේ? නෑ නෑ. ඔන්න දැන් මංජු මෙතනට ඇවිල්ලා බොරුවට කියයි මේ තරඟෙන් දිනපු කිනාට තමයි කොසලාව ආйти වෙන්නේ. අනිත් කිනාට නිකම්ම ගෙදර යන්න වෙනවා කියලා. හරිද? මේ මොකටද මේ අන්සක්සස්ෆුල් එහෙම කමෙන්ට් එකක් ෂෙයා කරන්නේ? එතකොට ඔයා try කළා කොහොමාරි තරඟ පහක් දිනනවනේ. එතකොට මාව නිකම් මෙයාට ආйти වෙනවනේ තිලක් අයියේ. ආ මංජු ඔයා අපේක හොඳයි. මං තිලක් අයියට තරඟ නමේ විස්තර ගැන කිව්වා. හරිද? හරි. හෙට කල්පණී අපිට කියයි මොනවද තරඟ නමේ කියලා. හරි. දවසට එක තරඟයයි. හරිද? තරඟ නමේට දවස් 9යි. වැඩේ ක්ලෝස් එක්ක ඔයා මට නැත්තම් මෙයාට. එක්ක මං ගෙදරයයි නැත්තම් Facebook එකේ ගෙදරයයි. හරිනේ? හරි. මීම කරා. හරි හරි හරි. හරි හෙටම අපි ස්ටාර්ට් කරමු ගේම් ෂෝ එක. ඒ තාම දිනුවෙත් නැහනේ කවුරුවත්. මේ මොකද මේ? තාම දිනුවෙත් නැහැ. අම්මා හැම කතා කරන්න තිබුණේ චාමරීට මීට ගොඩක් කලින්. චාමරී ඇදී අපි කටින් බය කරගන්න. මං හැමදාම හිතුවාගේ ජීවිතේ ගැන පුතේ. මට නම් දැන් මොනවා වුණත් කමක් නැහැ. චාමරීගේ නටබු කාලේ ඉවර වෙගෙන යන්නේ. ඊයේ රෑ වට මොනවද කිව්වේ? මුකුත් කිව්වේ නැහැ. කතා කරේවත් නැහැ. උදේ යද්දිව? නෑමේ. මොනා කරන්න හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ. එයා ඕන දෙයක් කරපු දෙන් අම්මේ. එයා මොන දේ කරත් කිව්වත් මං තව දවස් දෙක තුනකින් ඔෆිස් එකට ආවා. ඔයා නොයා ඉන්නේ චාමරි ඉල්ලපු මාස ඉවරනකන් නේද? ඔව් අම්මේ. එයාම තේරුම් ගන්න ඕනේ එයාගේ තත්ත්වය මොකද්ද කියලා. මාසයක් නෙවෙයි අවුරුද්දක් දෙකක් ගියත් එයාට ඔය ෆුඩ් කම්පැනි එක ගොඩ ගන්න බැහැ අම්මේ. අපිටත් ඒක ලේසි වෙන එකක් නැහැ. චාමරි කරලා තියෙන විනාශය හැටියට. ඒක නම් ඇත්ත අම්මේ. ඒජන්ට්ලට අපි ගැන තිබුණු විශ්වාසය පවා නැතිවලා ගිහිල්ලා. අපේ ප්‍රොඩක්ට් බාල වෙලා. මිනිසුන්ට අපේ ප්‍රොඩක්ට් ගැන තිබුණු විශ්වාසය පවා නැතිවලා. ඔයාගේ තාත්තා ජීවතුන් අතර හිටියා නම් හුස්ම ටික යන්නේ කම්පැනි එකට වෙච්ච විනාශය දැකලා නෙමෙයි. ඔයාට උණ විනාශය දැකලා පුතේ. මහාමට මාරිය. එයා කැමති නැහැ එයාගේ රූම් එකට දැම්මට. ඔක හරියයි අම්මා. සර්, අද දවසම අපි කොහෙවත් ගියේ නැනේ සර්. මෙහෙම ගියොත් මට ඩ්‍රයිවිං අමතක වෙයි. එහෙනම් අපි හන්දාර කොහේ හරියා? අන්න හොඳයි සර්. නැත්තම් අපේ අම්මා හිතයි මම ජොබ් එකට යනවා කියලා මෙහෙ ඇවිල්ලා නිකන් ඉන්නවා කියලා. එහෙම වුණොත් මගේ කණෙන් අල්ලගෙන අම්මා ගෙදර නැංගයි මාව. ඒ මොකද? මම වැඩ කරත් නැතත් පඩි දෙනවනේ වාට. චීචීචි සර්. වැඩක් නොකර සල්ලි හම්බ කරන්නේ නිකම්ම. අපේ අම්මා මට කියලා තිනවා නිකන් හම්බෙන සල්ලි වැඩක් නැහැ කියලා. හැබැයි මාසෙන් හම්බ කරන සල්ලි යಾದෙනවා සර්. ඒකත් එහෙම. එහෙනම් ඉතින් දවසට එකපාරක් හරි මම නලින් එක කොහෙම හරි යන්න වෙනවා. අනිවාර්යයෙන්ම සර්. අනිත් එක මට මේ පොඩි අසනීපෙකුත් තියෙනවා. ඒ මොකද්ද? සර්, උත්තර බැලරුම් මහ නිවාසය. සර්, අහන්නේ නිකන් ලොකු වසංගත ලෙඩක් මට තියෙනවා කියන්නේ. සර්, මේ මට තියෙන පොඩි ලෙඩක් මේ හීනෙන් ඇවිදිනවා සර්. හා සර්, මේ ළඟ කනතු එහෙම නැහැ නේද? නෑ. ඇයි? මේ හැ මොකද මම මේ රැට ඇවිදගෙන යන්නේ මේ කනතු වලට. මාර වැඩේ කියන්නේ සර් මේ අපේ අම්මා හැමදාම උඩේට මාව එක්කන්ගෙන කනත් ඉඳලා. මාර ලෙඩක් නේද? එම් මාර ලෙඩක් කියන්නේ සර් ඒක තමයි කියන්නේ මාර ලෙඩක් මේක. අපේ අම්මකට නියම වැඩක් කරා. හැමදාම රැට බොනියත් ඇත් කළ දොර ගොඩින් දිනනවා. අමයිසගේ ඇත්තේ වාගෙන ඇවිල්ලා මේකට තියවම් 50 කාලා අම්මට උඩ මාපි බෙදෙනවා. ඔක්කොම ඉවරයි.
එහෙනම් ඉතින් මෙහෙත් ගෝණිය තියාගන්න තෙත් කරලා. ඇහැරෙන්න නැත ඒක උඩ. ආ නෑ නෑ සර්. මේ තාම මට මෙහෙදී මේ එහෙම මුකුත් උනේ නෑ. හිණෙන් ඇවිදි නෑ. මම හිතන්නේ මේ ළඟ කඩත්තක් මුකුත් නැතුව ඇති. ආ. එහෙම වුණොත් සර් මම ගෝණිය තෙත් කරලා තියන්නම්. ආ. නෑ මං කිව්වා අපේ බොස් හැමදේම කරන්නේ වරුණ බේබි වෙනුවෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් හිතන්න කියලා. ඉතින් මෙන්න මට වරුණ බේබි කියන වාහනේ පොලිසියට අරවන්න කියලා. ඒ මොකද? කැලුම් මහත්තයාගේ අතුරුදහන් වීම ගැන මං හැමදයක්ම දන්නවා කියලා එයා පොලිසියට කියනවලු. අශාන් මහත්තයාට නම් hina. මගේ ඇඟේලේ වතුර වෙලා හිටියේ. චන්දරේ කැලුම් මහත්තයා ගැන මොනව හරි කියන්න ඇති. මං කිව්වේ අපේ බොස්ට එරෙහි වෙන ඇයට ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් දෙනවා කියලා. චන්දරේ ඇයි ඔයා එහෙම කියන්න ගියේ? එහෙම කිව්වහම වරුණි අංකල් ගැනත් සැක හිතෙනවනේ. මං ඒ ගැනත් ඇහුවා. මොනවද ඇහුවේ? මං ඇහුවා බැරි වෙලාවත් කැලුම් මහත්තයාගේ අතුරුදහන් වීම ගැන අපේ බොස්ගේ සම්බන්ධයක් තියනවා කියලා බේබි දැනගත්තොත් මොකද කරන්න කියලා. ඉතින් එයා මොකද කිව්වේ? වැරද්දක් කරොත් කවුරු වුණත් දඬුවම් විඳින්න ඕනලු. අයි දෙපාරක් හිතන්නේ නැලු කෙලිම පොලිසියට කියනවලු. මේ නෙතුත් ඇවිල්ලා තින්නේ. නෑ වරුණ බේබි විතරයි ආවේ. මම නම් හිතන්නේ ඔය දෙන්නත් මාත් එක්ක අපේ ගෙදර ගියොත් හොඳයි කියලා. දෙන්න තනියෙන් මෙහි දාලා යන්න මගේ හිතට මොකද්ද වගේ මං සුදු දුවට කිව්වා ජය සුදු දුව කියනවා අද මෙහි ඉන්න මොනේ කියලා ආසාවෙන් දෙයක් කැද්දි බෑ කියලා කියන එක හරි නෑ එහෙනම් ඉතින් මම පිරිත් ගෙදර නොගෙන ඉන්නම්කො අනේ පාතාත් තාත්තා යන්න අනිත් එක අපිට මෙහි පුරුදු නැති තැනක් නෙමෙයි ඕ ජය වැඩ කරන තැන කෙනෙක්ගේ පිරිත් ගෙයක් නේ නොගෙල්ල ඉන්න එක හරි නෑනේ. ඊළඟ දවසේ කොහොමද මූණ බලන්නේ? ජය යන්න. තාත්තට බයයිද අදත් මෙහෙට හොරු පණී කියලා? කියන්න බෑ නේ දරුවෝ. ඔය වගේ වැඩ කරන්නේ අනක් ගුණක් නැති මිනිස්සුනේ. ගේ ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා ඇඟවෙන්න රේඩියක දාලා තිබ්බාම හරි. අපි එළිය ලයිටුත් දාලා තියන්නම් තාත්තේ. ඇයි සුදු දුවට අද මෙහෙ ඉන්න මොනේ කියලා කියන්නේ? සුදු පුතේ එහෙම දෙයක් නෑ තාත්තේ තාත්තා උච්චර මකමැති නම් යමු මං එන්නම් ගෙදර යන්න නෑ නෑ ඔගොල්ලෝ ඉන්නකෝ මං පිරිත් ගෙදර ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා ඉක්මනට එන්න තාත්තා කොහමද පාදුක්ක ඉඳන් මහරෑට එන්නේ එපා එපා තාත්තා පිරිත් තාල හෙට උදේම එන්න තාත්තේ මං තාත්තට තව දෙයක් කියන්න හිටියේ. මොකද සුදු පුතේ? මට අඟුලිමාල පිටිත තියෙන සීඩී එකක් ගෙනත් දෙනවද? අයියෝ මං ගෙනලා දෙන්නම්කෝ. පුතේ අඟුලිමාල පිටිත වගේම තවත් පිටිත් අහන එක හොඳයි මේ දවස්වලට. ඒ වගේම කියන එකත් හොඳයි. එතකොට අම්මා මාව ලැබෙන්න ඉන්නකොටත් එහෙම පිටිත් ඇහුවද? ඕ පුතේ. හාමුදුරුවෝ දෙනමක් වැඩම්මලා පිරිත් දේශනා කරා. ඊට පස්සේ සති දෙකකට විතර පස්සේ තමයි මම හම්බුනේ නේ. මේ එනම් මං ගිහලා එන්න. ඔයගොල්ලෝ පරිස්සමෙන් එන්න. තාත්තත් එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ. මහරෑට තනියම එන්න නම් ලෑස්ති වෙන්න. ඕ. මේ එනම් ඔය දොර යනිල් වහලා ඔයගොල්ලෝ පරිස්සමෙන් නිදාගන්න. මුත්සන්න. සාරා. පව් අම්මේ තාත්තා
Oya hitakin nemei giye. Mang itu wa enna kalin call ekak deyi kiyala. Mang call kare nae idi. Api meet una. Oya enakota Chandra Elitan innawa dakkada? Over. Mang katha karala. Oyata monada ne manusiyath ekak echchara katha karanna thi? Ehema vishesha deyak nae. Ehe manusaya ara hitagena charter kaka innawane. Ithin mang poddak katha kara. Ma pandita manusyek. Ona deyi epa deyi hama deetama hota daana. Oya eva ganang ganne epa. Kawuru mona de kohoma kiyuwa. Oya karanne warumi oyata ona de. Taati mata godak aadare. Mang eka dannawa. E unada mata Kalum ayyawa amathak karanna bæha. Varuni. Poddak hitala balanna avurudu 20kata vithara passe api kohe kohoma mona vidiyata indiyida? Hari. Dan as deka piya gannawa. Ayye. Man kiyana de karanna. Baruni, aurudu 20kata passe oyage vayasa kiyeda kiyala hitanne? Aurudu 50kata aasannayi. Etukota oyage ammage taathage vayasa aurudu 75 80kata aasannayi. Egulu hungak vayasayi. Ow. Ite? Etukota kalumge vayasa eeth aurudu 50kata aasannayi. E vitarak nemeyi. Kalumge utpalage daruwage vayasa avurudu 20k wenawa. Asthika harinne pa. Asthika wahaganna. Oyata ættatama me de therum giyot nikamma oyage asthika ærei. E weddi samahara vita oyata kalum vayithi vela thiyei. Habai amathak karanne pa Varuni. Oya kalum vayithi karagatte Oyage ammatai taatatai loku dukak deela kiyala. Oya kalum ekka hitiya e wenakota utpalat ekka inna kalumge daruwa me mulu loketama kaya gahala kiyai. Eyage ammawai eyage taatthawai aeth kale oya kiyala. E weddi oyata daruwa indi. E daruwanta samaaje noyekut katha kiyai. Ita passe ඕගොල්ලෝ ගාව තියෙන මේ වෛරය ඒ දරුවන්ටත් යනවා. වරුණි ඊට වඩා වෙනස් දෙයක් වෙයි කියලා හිතෙනවා නම් කියන්න. අශාන් ඔයා ඔය කියන කිසි දෙයක් වෙන්නේ නැහැ. මම ඔයාට කිව්වනේ මේ ස්ක්‍රිප්ට් එකත් මගේ ඩිරෙක්ටත් මම. මෙතන හැම දෙයක්ම වෙන්නේ මට ඕන විදිහට. ඔයා බලාගෙන ඉන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. Game pahak win karana kosala remove karala dala life ekama me online inda pulam full marvelous vidiyata da monath dina taranga ek ek version wala thiyena etukota me mata thiyena ekama error ekak mokak dannada ara unsuccessful manjuwa game tika win karayida kiyala eka nai din mama ge durwalakama thamai me thila pushpa kumara Oye games tika win karanawa win karanawa win karanawa win karanawa win karanaka win karanawa mai ehema nathuwa me profile ekata man log wenna ai mokada oya hinawa play karanne ha ha mokada oya hinawa play karanne ara ehen ara virus card ek mage room ekata attach karana mokadda maya ha nalini mama mage room eke innoda mama akamathi nan yata wenna room ek lasti karala denne එතකොට මේ ඒක ක්‍රියේට් කරන්නත් ඕන මමද? ආ හරි හරි. නලින්දි කියන්නු ගෑ ලෑසි කරගෙන යන. කිසි error එකක් නැහැ. හරි. මගේ රූම් එකේම ඇටච් වෙලා හිටියාවෙකෝ. වැඩි හරි මොන හරි එහෙම මෙන් ආවොත් එම දෙනා දත් දෙකක් බඩට සෙන්ඩ් වෙන්න. පව් මාමේ. දුප්පත් කොල්ලෙක්. රණ්ඩු කරන්න එපා කීයක් හරි හම්බ කරන්න අපි ගාවට වෙලින්නේ.
එනගේ වර්ෂන් නොල ඉන්ඩ කියන්ට ලොකු නෙට්ුවක් දාන්න නැතු. හරි මේ හෝම් ප්‍රොෆයිල් එකේ හැමෝට මෙරේක මම නියා කලින් ඉන්ස්ටෝල් වෙච්ච කනට වඩා පස්සේ ඩවුන්ලෝඩ් වෙච්ච අඟ ලොකු උනා හරි අඟ ලොකු කරගන්නකෝ මොකද පුතේ චාමරි කියන්නේ අම්මා යාර කැත විදිහට බැන්නලු ඒක ලේසියෙන් අමතක කරන්න හැකියි කියන්නේ කාටද මේවා කියන්නේ අම්මේ පියාට බයෙන් වගින්න ඕනේ අපේ අවස්ථාව වෙනකන් මට තේරෙනවා මොනවද කරන්න හදන්නේ කියලා අම්මා පියාට ඕන තරම් chance දුන්නා ඒත් එයා හදන්නේ අපි මට්ටු කරන්න අපි මොනව කරන්නද අම්මා මොන තරම් කපිට විදියටද එයා අපිව රැවැට්ටුවේ වෙඩින් එකෙන් පස්සේ ආගේ නියම ස්වරූපේ පෙනුණා අපි රැවැට්ටුවා හොඳටම රැවැට්ටුවා ගෙදර කවුරු හරි ඉන්නවා කියලා පෙන්නන්න සාලි ලයිට් එකක් දාලා තියන්න එපැයි. ඕනේ නෑ අම්මේ. අපි එළිය ලයිට් එක විතරක් දාලා තියමු. සාලි ලයිට් එක එළිය කාමරේට ආවම නිින්ද යන්නෙත් නෑ. දොර වැහුවාම එළිය එන්නේ නෑනේ දරුවෝ. දොර වැහුවාම රස්නේ නේ අම්මා. අනික මම ෆෑන් එක දාලා නිදියන්නත් ආස නෑනේ. එහෙමනම් සද්ද වැඩි කරලා රේඩියෝ එක දාන්න. එතකොට ඉතින් කොහොමටත් නිින්ද යන්නේ නෑ. අයියම්මා මොනවද තාතයා යන්න කලින් කිව්වේ ලයිට් එක දාන්නම් කිව්වා සද්ද වැඩි කරලා රේඩියෝ එක දාන්නම් කිව්වා දැන් මේ මුකුත් නැහැ ඒ ඉතින් තාත්තා බය වෙන හින්දානේ බය වෙන්න හේතුවක් තියෙනවනි දරුවෝ හරි හරි එහෙමනම් අම්මා එළිය ලයිට් එක දාන්නකෝ
මෙච්චර කාලයක් ගිහිල්ලත් පොලිසියට බැරි වුණානේ ලොකු පුතා ඉන්න තැන තොරතුරක් හොයාගන්න. පත්ම ඕනම අපරාධයක් ගැන හොයන්න සාක්ෂි කියන දේ අත්‍යවශ්‍යයි. කුමාරසිට විරුද්ධ වුණා සාක්ෂියක් නැහැනේ. ඉතින් ටෙලිෆෝන් කෝල්ස් චෙක් කරලා හොයන්න පුළුවන් නේ. පොලිසියෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරමු. හෙටවත් මොනවාරි හදාගෙන සුදුදුව බලන්න යන්න ඕනේ. අනේ අදහස නම් මොකද? පුළු පුළුවන් වෙලාවට ගිහිල්ලා කතා බහ කරලා හරි. අනේ ඔව්. සුදුදුවගේ නරකම කාලේ. කිසිම සැනසීමක් නැහැ නේ ළමයට. මොන තරම් දුක් කරදර විඳපු දරුවෙක්ද? තාමත් ඉවරයක් නැහැ. අනිත් එක මේ ප්‍රශ්නේ අපි දෙකෙන් එකක් විසඳ ගන්න ඕනේ ලයන. ඒකේ හෙට හවසට අපි දෙන්න කුමාරසිරිව හම්බෙන්න යා. ඒ මිනිහත් එක්ක මොනව කතා කරන්නේ? අපි මේ මිනිහේ කකුල් දෙක ළඟ බැඳිලා අඬන සමහ ගමු අපි දරුවා නිදහස් කරලා දෙන්න කියලා. ඔයාට වැන්න මං හරි යනවා. පත්ම ඔයා හොඳටම දන්නවා කුමාරසිරි කියන්නේ නම් මේ ශිලි මිනිහෙක් නෙමෙයි කියලා. ඒවදී අපි මොකටද ගිහිල්ලා නිකන් හැල්ලුවෙන්? අපේ දරුවා පේන ගඳනේ ලයනල් අර සුදුදු ඉන්න තත්ති බලන්න. හවු ඒ දරුවා. හරි. මම එන්න. අපි ඒකත් කරලා බලමු. මොකද? ඇවිල්ලා බලන් ඉන්න. අපේ කතාව අහලා hina වෙන්නද? ලකුණා නා. ඔය ගමනට මාවත් එක්ක යන්න. මං කුමාරතිරි මහත්තයගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම් ගැලුම් මහත්තයා ආපහු ගෙදර එවන්න කියලා. බලන්න ඕන කාටවත් කරදරයක් කියලා කරන කෙනෙක් නෙමෙයි ලොකු මහත්තයා. වඩා දුකයි.
කනබොන කිසිම දෙයකින් අඩුවක් කලේ නෑ හිතා ගන්නවත් බෑ මම කවදාවත් අමුතුනේ නෑ ලොකු අය හැමදාම අමුතුනේ ඔයා ඔන්න මන් දැන් එකයි දෙකයි තුනයි කියලා විසිල් එක ගහනකොටම දෙන්නම එකපාරට පූල් එකට පනින්න ඕනි ඉස්සෙල්ලම එහා පැත්තට පීරපු එකනාට තමයි ජයග්‍රහණය හම්බ වෙන්නේ හරිනේ ජෙඩ්ඩවල අරාමි බීනු සූර්යා එක්ක පීරලා දිනපු කොල්ලෙක් මම මේ හිකනලා මොකද මට හරි 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 බොරු කයිවාරෝ ස්ටොප් කරලා ගේම් එක පටන් ගන්නු කොහොසලා ස්ටාර්ට් කරන්න හරි අපි ගේම් එක ප්ලේ කරලා බලමු කොහොසලා වා සිග්නල් එක දෙන්න ඔන්නේ නම් ස්ටාර්ට් කරනවා 1 2 3 කියලා විසිල් එක ගහනකොටම දෙන්නම පූල් එකට පනින්න ඕනි හරිද ඔන්න now start 1 2 කොහොමද ඔය දෙන්නද ඔය දෙන්න කන්ද ගහන්නේ නැද්ද පොඩි හෝම් අප් එක මදි වුණා හරි ආයි ගන්න මේ වෝම් අප් කර කර ඉන්න වෙලාවක් නෑ 1 2 3 කියලා විසිල් එක ගහපු ගමන් පනින්න හරි ඔන්න 1 2 පනින්නකෝ මොනවාද මංජු කරන්නේ තිලක්කය පනින්න හරි හරි ටිකක් සීතල එන්න හරි හරි ඔන්නේ නම් ආයි පටන් ගන්න ආයි පයිනා 1 2 කොයිදින් අනේ අනේ මොකද මංජු මංජු මොකද කරේ තිලක්කයට තිලක්කයේ මන්දින ඒ
මග බලාගෙන ඉන්නේ. අම්ම කතා කරලා කියන්නම්.
සුදුපුතේ ඇයෝ කලබල වෙලා? ඇයි ඉතින් ඔයා අඬන්නේ? ඔයාට අඬන්න හොඳද? දැන් ඉතින් ලොකු පුතා ආවනේ. මං අඬන්න උපන් කෙල්ලෙක් නේ අම්මේ. මේ දරුවට කන්න මොන හරි දීලා හිමීට විස්තර කතා කරමු පුතේ. දැන් ඉතින් අඬන්න එතු වෙන්නකෝ. මර දැන් මුකුත් කන්න බෑ නේද? එහෙනම් තේ ටිකක් බීලිමු පුතේ. හුස්මක් කඩක් කරගෙන පස්සේ විස්තර කතා කරමුකෝ. කලබල වෙන්න එපා අම්මේ. ලොකු අය පැනලා එනකොට මගෙන් කාලා ඇවිත් තියෙන්නේ. ඔව්. ඔව් පොඩි නැද්ද? පුතේ ඉඳලා මුකුත් කාලා තිබුණෙත් නැහැ. නැගට එච්චර ෆිට් එකක් තිබෙන්නේ නැහැ. පුතේ ඔයාට එළියෙන් කන්න සල්ලි තිබුණාද? හරියට කෑමක් බීමක්වත් නැහැ. මේ අම්මේ. අම්මා මාමලට කතා කරලා මේ විස්තර කියලා ඉන්නකො. යන්න. කියලා ඉන්නකො. හා. බය වෙලා වගේ අම්මා මාමලට කතා කරනවා කිව්වට පස්සේ කවුදද පන්නේ තෝ යන්නේ නැති නේද? ඔයාව අල්ලගන්න තමයි මං අද මේ ගෙදර නතර උනේ. අශාන් කැලුම් කොහේ හරි ඉඳන් මතුවෙන්න කලින් ඔයාගේ වරුණිගේ මැරේජ් එක ඉක්මන් කරොත් හොඳයි නේද? උඹ දන්නවද? කැලුම් කොහේ හරි ඉඳන් ආවොත් එහෙම මේ වැඩේ ඇත්ත ලේසි වෙන්නේ. මොකද ඔයා hina වෙන්නේ? ඔය hina වෙන්නම් පේන්නේ ඔයාලගේ මැරේජ් එක වෙනකන් ආපහු කැලුම් එන්නේ නැහැ කියන එකද? නේතු, ඔයා මොනවද මේ කියන්නේ? ඔයා හිතන්නේ පාෂාන් මම මොඩයි කියලා. මට හැම දෙයක්ම හොඳට තේරෙනවා. හරි. දැන් ඔයාට තේරෙන විදිහට කියන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හැමෝම හිතුවට කැලුම්ව කිඩ්නැප් කළේ කුමාරසිරි අංකල් කියලා. මම දන්නවා ශාන්. ඒක පිටිපස්සෙ ඉන්නේ ඔයා කියලා. වර්ණිට මේ ගැන සැකයක් හිතුණොත් නම් ඔයාට ওই විදිහට hina වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ ආශාන්. මොනවද නේතු ඔයා මේ කියන්නේ? කැලුම්ව කිඩ්නැප් කළේ කුමාරසිරි අංකල්වත් මමවත් වෙන කවුරුවත් නෙවෙයි. මොකද ඒ කතාවේ තේරුම? කැලුම් ඒලියන්ස් ලැවිල උස්සන් ගියාද එතකොට? නේතු කැලුම්ව කවුරුත් කිඩ්නැප් කළේ නැහැ. එයා කළේ බොරු රඟපෑමක්. මොනවද ඔයා මේ කියන්නේ? එහෙනම් අඩු ගානේ වරුණිට හරි කියන්න එපා. ආයි මොනවා කියන්නද නේතු? මේ ඩ්‍රාමා එක කලේ දෙන්නම එකතු වෙලා. මොනවා? ඔයාව කියන්නේ ඇත්තම දශාන්? ඉතින් වරුණි අයියා අපිට ඒක හංගන්නේ. නේතු වරුණිට අපි දෙන්නම අවිශ්වාසයි. එයා මුලින්දම්ම කරේ ලොකු බොරුවක්. ඔයා කොහොමද මේ දේවල් දන්නේ? එතකොට එතකොට දැන් කැලුම් කොහෙද ඉන්නේ? මං ඊයේ මගේ ඇස් දෙකින්ම දැක්කා වරුණී කැලුමුයි කතා කර කර ඉන්නවා ඩයමන්ඩ් ලයිට් රෙස්ටෝරන්ට් එකේ. ඊයේ මම යද්දී මේ හැංගි මුත්තන් සෙල්ලම් කළා හොඳටම ඇති. මේක මා විකාරයක් වරුණී. කොහොමද කැලුම් අයියේ? ඔය අතුරුදන් වෙලා ඉන්නකම් කිසිම ප්‍රශ්නයක් නැතුව මට ගෙදරින් එළියට ඇවිල්ලා ඔයාව මෙහෙමරි මීට් කරලා යන්න පුළුවන්. අනික ඉතින් උත්පලාගෙන් වඩ කරදරයක්වත් නැහනේ. මේක කොච්චර ජොලි වැඩක්ද කියන්නකො. හැමෝටම හිතාගන්න බැරුව ඉන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ජොලි වැඩක්? සකයි කියලා ලොකු මම අත්අඩංගුවට ගත්තා. ඔයා ගිහලා හැමදේම පාපොච්චාරණය කරලා පස්සේ අපි දෙන්නමනේ අමාරු වෙටෙන්. කැලුම් අයියේ වැරදි නැති කෙනෙක්ව ඇරස් කරන්න නැහැ කියලා දන්න නිසා තාත්ති ගැන මට බයක් තිබුණේ නැහැ. රැඩ් රැඩ් ඇවිත් මං කුලිය ගෙදර නිදියනවා කියලා උත්තරාට සැකේතිලක් දන්නේ. කීප වතාවක්ම ගෙදරට උරු පැන්නා කියලා අපි පෙන්වන්න හදපු එක හරි මෝඩකමක්. නැන් ඒගොල්ලෝ කලින් සැරේට වඩා විමසිල්ලෙන් ඉඳි. ඒක නම් ඇත්ත තමයි.
ඒකෙන් මට තව වැඩි දවසක් කුලිය ගෙදර නිදිය ගන්න හම්බෙන්නේ නැහැ කියන එක. කැලුමයි මොන දේ වුණත් ඔයා පරිසම් වෙන්න ඕනේ. අවු වෙන්න නම් එපා. උත්පලාගේ දරුවා ලැබුණාට පස්සේ ඔයා එළියට එන්න. වරුණි. එච්චර කාලයක් මට හැංගිලා ඉන්න හම්බෙයිද? බැරි නෑ. try කළ බලමු. ඉන්න තැනක ප්‍රශ්නයක් නැතුව කාලා බිල සතුටෙන් ඉන්නවා කියවට පස්සේ තමයි අම්මා ටිකක් හරි හිත හදාගත්තේ. ඒ වුණාට කැලුම් අයියේ ඒ ගැන සැක හිතන්න බැරි නෑ. මේ වැඩේ එළියුනොත් වරුණි අපි දෙන්නට කාටවත් මූණ දෙන්න බැරි වෙනවා. ඔයා බය වෙන්න එපා. ඒකේම වෙන්නේ නැහැ. ඇයි අදහ ගන්න බැරිද? හරි පුදුමයි. ඒ කියන්නේ වරුණි අපේ ඇස්වලටත් වැලි ගැහුවා. නේතු වරුණීට අපි ගැන කිසිම විශ්වාසයක් නැහැ. මේකයි අශාන්. වරුණී දැනගෙන ඉඳලා තියෙනවා අපි දෙන හැම දෙයක්ම කුමාරසිරි අංකයට කියනවා කියලා. අනිවාර්යෙන්ම. මම පිළිගන්නවා. මම ඔයාගෙන් ඉල්ලපු මාසෙක කාලේ දැන් පොඩ පොඩ ගෙවිලි ඉවරයි කියලා. ඒ වගේම තමයි මම පිළිගන්නවා මේ කාලය ඇතුළත මම ඔයාට කිව්ව කිසි දෙයක් මට කරගන්න බැරි වුණා කියලාත්. ඔයා හැමදේම පිළිගන්න ඕන. ඔයා පිළිගන්න දව වැරදි පරාදයි කියලා. ඈ? නෑ නෑ. මං වැරදිත් නෑ. මං පරාදත් නෑ. ඔයාගේ මේ මාසික කාලය ඉවරුණාට පස්සේ ඔයා මැවිලා කියන්නකෝ. මං වැරදිද මං පරාදයිද කියලා. වැඩිය හිනා වුණොත් අඬන්න වෙනවා කියලා කතාවක් අහලා තිනව නේද? ඒ නිසා වැඩි හිනා වෙන්න එපා. අඬන්න වෙයි. අපර තර්ජනය කරනවද නැත්නම් බලපෑමක්ද? කැම්ප් දෙයක් හිතාගන්න මට ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේක තොතන මතකෙ තියාගන්න. හිනා වුණොත් අඬන්න වෙනවා නම් උඩින් ගියොත් බිම වැටෙන්නත් වෙනවා. තේරුණාද? උඩින් යන හැම කෙනෙක්ම බිම වැටෙන්නේ නෑනේ. විශේෂයෙන් මං. තමුන් ගැන අධි විශ්වාසයක් තියාගන්න එකත් හොඳයි. හැබැයි ඒක අනුවණකමක් වෙන්න තිත දිනවා. අනුවණ කවුද කියලා ඔයාට ඉක්මනටම තේරුම් ගන්න පුළුවන් වෙයි මයන්ත. හරිද? මේ හෝම් ප්‍රොෆයිල් එකේ ලොග් වෙන්නෙම අන්සක්සස්ෆුල් වෛරස් කාරණම තමයි. ඈ මේ වෛරස් තියෙනවා නම් බලන් ඉන්න එපා. ඈ දැම්ම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ගතිකර කරගන්න. ඔව්. අනේ මේ තමුන් කවුද මට උපදේශයා කරන්නේ? ආ ආ ආ මේ මාව යක්ෂ වර්ෂන් එකට කන්වර්ට් කරගන්න එපා. දෙනවා දත් දෙක පටට සෙන්ඩෙන්න. පාඩු ඔන්ලයින් වල ඉන්න. මාමේ. අදත් පටන් ගත්ත උදේම. හරි 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 හරි. හරි හරි ඒක අන්මවුන්ට් කරලා දාන්නකෝ. අයියා මම මේ සෙන්ඩෙන ගමන ගැන ආශිර්වාදයක් ක්‍රියේට් කරලා කමෙන්ට් එකක් ෂෙයා කරනවා කොහෙද යන්නේ මේ ඔය ඩිංගට ඔයාගේ මෙමරියෙන් එක ඩිලීට් වුණාද ආ අයිස තිලක් මහත්තයා දැන් මොකද්ද හොඳ තරගයකට සහභාගී වෙනවන්නේ මම මොනව කරන්නේ කියන්න දිනේ දිල්ලෙන්ඩ් එකට තමයි Thank you thank you thank you thank you thank you so much ඒ ඔෆ්ලයින් ඉන්නතු මට ආශිර්වාදයක් ක්‍රියේට් කරනවා. ආ හරි මං හිතුවේ ඒක පාඩම් කරන්න පටන් පණයි කියලා. හරි ෂෝක්නේ. හරි ආශිර්වාදයක් නම් දෙන්න. ඈ සාමාන්‍ය සින්දුවකින් වගේ. මට මේ මෙගා පරක්කුවක් ක්‍රියේට් වෙලා තියෙන. සින්දුවකින් බැරනම් ඕන වර්ෂන් එකකින් ආශිර්වාදයක් ක්‍රියේට් කරනවා. ඇයි දන්නවද? නැත්තම් ගේම්ස් එක පරදුවොත් මට මෙගා පරිප්පුවක් තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ. හරි හරි. ඔන්නේ නක් වැඩි කාලය ගන්න කිටි කාලෙන් කරමු. අද මේ යන්න තරඟෙ දිනන්න
ක්‍රීඩා කරමින් ජය ගන්න මගේ ආශිර්වාද ලැබේවා නිති දෙවියෝ ඔබව සුරකීවා tam 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 seka arim ni sumulasa asirar tam 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 aparas to ha me me niti deviyo kowe profile ke online inne niti deviyo kele kenek na he are niti 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 nitharma kiyanne ka man kiyuwe ha arim dan 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 thank you thank you thank you kaya Hari hari, thank you. Ya kau ada honda ini marah gitu. Hari hari, baru kan? Ya lama dikisimu dekeng adu kali ini. Hemat deh mata ini Nem, mundur kan dulu. Mau itu nem, mundur hotel ini kok tuh bel tuh nunggu nala tip. Mau ke ammi, hewan ke dah ngadi ke matru, wasana. Apa yang ambu dalai ke bala di mal dia lewat di nona ya utama itu, amma ba. Meh? Eh? Ini bolder bumi tel gawa ke rumah, mandor orang di balik rumah tiap. Mami berarti pula ulle lain. Ane amma pam, mau ke kisnap koran nih dah ngadi ke matru. Kata hari ini ada? Ya, gue ada. Eh, lo kok putih? Utah di sini dia tuh. Gue ada karena nanti Kumar sih dia pengen beri. Ini minta nata maru itu. Anita kalau Kumar Kau hidup itu apa Hari. Depo da panelan nih aja. Api polisi aja ke tempat dia na. Putar pulang nih tenepin na. Itu kau tuh polisi ohh aga nih. Mereka khau ru mukade kalah dikir. Nepat ma? Mereka itu aja. Maaf hanggagin hidup itu aja na mama dana. Iki wi, wae hira kerang hidup tani nam penala parma tekenet. Kalau mata, wae hira kerang hidup tani puse kiti net. Onne ting eh wae mode prasnya. Hari hari bang ana deh dokter deh nuku puse kiti aja net. Ini di mana kene? Se, apa radi kalau mata? Onne puse orang gak ana. Kalau mata hira kerang hidup tani lasan doya kan tuh. Oh, Mam panel aja mau ini kerja ini buka kamar ini dengan apa? Enak? Iya udah enggak lu mau asli kebetulan rubber kali kerja ini aja. Eh mau kerja? Khati kerja kata agaran itu ino aja. Itu enggak ya itu nih panel aja. Oh. Eh mana orangnya sabar itu? Mada jiwa tuh nggak terenai. Oya, aku deh yuk belu putih. Lebih ini nda daru aja bahasa nama putih. Datang ini tanah rekwal dalih ti edu home ini lebih dihak nih. Ika tahu ini. Daru beri lebu nama. Dan nada mengiri utara. Sudah bete, lu buta tawa kayak om Tena nih, mami yang tak teku ya nih. Ini kak Neam, mama lagi dari gila, ini mama hard dari kerja.
අපි දූරියම් ප්‍රොඩක්ට් එක නවත්තලා අපේ තිබිච්ච පරණ ප්‍රොඩක්ට් ආපහු හොඳම තත්ත්වයෙන් මාකට් එකට දැම්මොත් හොඳයි කියලා. කාටවත් සම කරන්න බැරි ෆුඩ් ප්‍රොඩක්ට්ස් කීපයක් අපි ළඟ තියෙනවනේ චාමරී මිස්. අනිත් එක මතකනේ අපේ රෙසිපි සොරකම් කරන්නත් හැදුවා. එතකොට බැංක් ලෝන් එකක් දාලා ගත්ත මැෂින්ස් වලට මොකද කරන්නේ? ඔව් ආපහු ව්‍යාපාර දෙන්නත් බෑ. ඒවා වෙන කම්පැනි එකකට විකුණන්න බැරිද? මං හිතන්නේ අනිතක දුන්නත් දෙන්න වෙන්නේ මේ පොඩි ගානකට. ඒ වුණාට මේ ප්‍රොඩක්ට් එකෙන් අලාභනම් ලබන්නේ වෙන කරන්න විකල්පයක් නැහැ නේ මිස්. චාමරී මිස්, මෙයාලා හදන්නේ අපේ ඩූරියන් ඩ්‍රින්ක් එක නවත්තලා චාමරී මිසෙමයි අසාර්ථකයි කියලා පෙන්නන්න. මං නම් කියන්නේ චාමරී මිස්, අපි කොහොම හරි අපේ ඩූරියන් ඩ්‍රින්ක් එක ප්‍රොමෝට් කරන්න ඕන කියලා. මම කිසිම දෙයකින් ෆේල් වෙන්න කැමති නැහැ. කිසිම දෙයකින්. මම උඹලගෙන් අදහස් හෙව්ව මේක නවත්තන්න නෙවෙයි. හරි, යන්න ගිහ වැඩ කරගන්න දෙ. යන්න. අයියෝ. මට තේරෙන්නේ නැහැ නයෝමි මොකක්ද දැන් කරන්න කියලා. මට කිසි දෙයක් ඔළුවට එන්නේ නැහැ.
කියන්න මන් දන්නේ. ඔව්. මහත් තිරිසන් මිනිස්සු. අල්ලන්න එපා මාව. ඔයා හිතාගෙන හිටියට මං ඒ තරම් මෝඩ නෑ ලොකෝයි. අපි ඉක්මනටම කතා කරලා ඒ ගින්දර නිවමු. කැලුමයි වා ගොඩක් කළා දැවිලා හැමදේම ඉවරයි වරුණි හැමදේම ඉවරයි ඇයි මොනවද වෙලා තියෙන්නේ මමියේ ගෙදර යනකොට උත්පලයි පොඩි නැන්දා ගෙදර නෑ ඔය ඉතින් ආවුණාද ඔව් උත්පල කලින් දැනගෙන ඉඳලා තියෙනවා මං එහාට එනවා කියලා. ඒක හරියටම ස්ථිර කරගන්න ඕනේ නැත්නම් තමයි එයා ඒ ඇංගිලා ඉඳලා තියෙන්නේ. ඔයා ඉතින් ඔයන්නේ බලන්නේ තු ගෑතුලට ගියා. කවුද දැන් උත්පල මෙහෙම දෙයක් කරයි කියලා? හරි. දැන් කොහොමද උත්පල දැනගෙන ඉඳලා තියෙනවා ඒ යනවා කියලා? වරුණි. අපි හිතනවට වඩා උත්පල බුද්ධිමත්. අනේ මේ එයාගේ බුද්ධිමත්කම මං ගෙදරට පැනම පළවෙනි දවසේම උත්පලා මාව සැක කරලා. දැන් හැමදේම එලි වෙලා ඉවරයි. පෙරළුණු පිට හොඳයි කියනව ඇරෙන්න මට වෙන කියන්න දෙයක් නෑ. මොකද්ද හොඳේ? දැන් මටනේ කන් දෙක පිරෙනකන් අහගෙන ඉන්න වෙන්නේ. වරුණි. උත්පලා කාටවත්ම කිසිම දෙයක් කියලා නෑ. අඩුම තරමේ පොඩි නැන්දටවත්. ඇයි දන්නා නේද එයා එච්චර මෝඩ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්න. අපරාදී උත්පලාර තිබුණේ ඔය දේ දැනගත්තට පස්සේ නිකන් බෝම්බයක් බ්ලාස්ට් වුණා වගේ හැමෝටම කියලා හඬා වැටිලා පොඩි ඩ්‍රාම එකක් කරා. ඔයා මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? කැලුම් අයියේ දරුවා ලැබුණට පස්සේ අසරණ උත්පලාට වඩා දරුවා ලැබෙන්න ඉන්න උත්පල අසරණ වෙනවා වැඩි. ඕකෙන් වෙන්නේ මුළු සමාජයම අපිව පිළිකුල් කරන එක. අපේ අම්මා තාත්තා පවා කොමාටි තින් ඔයා උත්පලාව දාලා මංගාවට ආවම ඔහි දේ වෙනවනේ මේකේ ගුණ ආපහු මං හිර වෙච්ච දැන් උත්පලා ගෙදර උත්පලා විතරයි නෑ ඔව් ඒ අපි ඉතින් අඬන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් අනිමු මට ගානක්වත් නෑ වරුණි මට දැන් කොමත් ගානක් නෑ කැලුමයි දැම්මව නවත්තන්න මගේ තාත්තටවත් බෑ මං ඕන දෙයකට ලෑස්ති. මොනවද කල්පනා කරන්නේ? වැඩි කාලයකට නෙමෙයි නිසුදා සතියකට නෙමෙයි යන්නේ. සතියකට නෙමෙයි කුමාර. එක දවසකට හරි අපිවත් එක්කයි යන්නකෝ. නිසුදා මොකද්ද මේ කියන්නේ? නිකන් පොඩි ළමෙක් වගේ. අපි මේ යන්නේ බිස්නස් ටුව එකක්. මට වරුණිත් එක්ක මේ ගෙදර තනියම තමයි ඉන්න වෙන්නේ. අනිත් එක ඔයා ගිහම මං කියන කිසි දෙයක් ඒ ළමේ අහන්නේ නැහැ. මේ ඒ ගැන එච්චර හිතන්න එපා. අශාන් පුතත් ඉන්නවනේ. පුතා කනෝ අශාන් පුතා කතා කරා. පුතා කියන්න අංකල් ගෙදරද ඉන්නේ? වශන් පුතා මේ ආන්ඩිත් එක මම මේ ඔයා ගැන තමයි කතා කරගෙන හිටියේ. එහෙනම් අංකල් ෆෝන් එකේ ස්පීකර්ස් ඔන් කරන්නකො ඇන්ඩිට ඇහෙන්නත් එක්ක. ආ පොඩගෙන පුතා. අපේ තාත්තායි අංකලුයි ටුවර් එකක් යනවලු නේද ආන්ටි? ඔව් ඔව් පුතා අපි ඒ ගැන තමයි කතා කර කර හිටියේ. හරි හරි අශාන් පුතා තව ටික දවසින් අපි කට්ටිය මේ අංකෝ හා ශුවංක අනේ මෙයා එක්ක යන ටුව කොහොන්ටි වරුණි වරුණ දුව පොඩ්ඩක් එළියට ගිහිල්ලා මං හිතන්නේ පුතා මේ එතු දුවත් එක්ක ඇති ඔයා කතා කරේ නැද්ද නෑ ආන්ටි මං කතා කළේ නෑ කොහොමද නිකන් ආශාන් පුතා බය වෙලා වගේ
නෑ එහෙම දෙයක් නෑ අංක වල බය වෙන්න දෙයක් නැහැ කැලුම් ගැන තාම කිසිම ආරංචියක් නෑනේ අනේ ආපහු කැලුම් එන්න කලින් මට නම් ඕනේ ඔය දෙන්නගේ වෙඩින් එකක් මං කරන්න ඇවුනද අශල් පුතා පුතා මොකක්ද ප්‍රශ්නයක්ද නෑ අංකල් මේ එහෙම දෙයක් නෑ මම මේ දැන් පාරේ ඉන්නේ මං හවසල ඔය පැත්තට එන්නම්කො හරි හරි අශල් පුතා පල්ල දෙන්න කුමාර වර්ණිට කතා කරලා බලන්න කොහෙද ඉන්නේ කියලා